මේ රටේ මේ ආණ්ඩුව කරමින් තිබෙන දූෂණය වංචාව ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව අපේ රටේ තරුණයන් දැන් දීර්ඝ කාලයක් තිස්සේ විශාල අරගලයක යෙදෙනවා ආණ්ඩුවේම අරගලයට අහුම්කන් දෙනවා වෙනුවට ජනතාවගේ තරුණයන්ගේ සාධාරණ ඉල්ලීම් වලට අහුම්කන් දෙනවා වෙනුවට ආණ්ඩුව දැන් කටයුතු කරලා තිබෙන්නේ එම අරගලයේ යෙදෙන එම සාධාරණ ඉල්ලීම් කරන තරුණයන් අත්අඩංගු කර ගැනීම සඳහා ආණ්ඩුව දැන් ප්‍රයත්න දරමින් තිබෙනවා ඒ අනුව තමයි ඊයේ එම අරගලයට සම්බන්ධ වුණු කණ්ඩායම එරංග ගුණසේකර ඒ වගේම ජගත් මනුවර්ණ ලහිරු විජේසේකර ධම්මික ඇතුළු හාමුදුරන් වහන්සේ නමක් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට අරන් එළඹෙන ජූලි 1 වෙනිදා දක්වා රිමාන්ඩ් කරලා තිබෙනවා. ඒතර ඕගොල්ලෝ දන්නවා මේ ගැටුම එදා මැයි මාසේ 9 වෙනිදා ගැටුම නිර්මාණය කරේ එතන ජනතාව කැඳවුවේ මහින්ද රාජපක්ෂ. ඒ වගේම ප්‍රහාරාත්මක සඳහා ප්‍රහාරයන් සඳහා පෙළඹිව්වේ ජොන්ස්ටන් පනාන්දු. එනිසා රට මහා වියවුලක් බවට ව්‍යසනයක් බවට පත් කරපු ජොන්ස්ටන් පනාන්දුට ඇප ලැබෙන පරිදි තමයි පොලිසිය කටයුතු කරන්නේ. ජොන්ස්ටන්ලා රකින්න පොලිසිය මේ තරුණයන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කිරීම දක්වා තමන්ගේ බී වාර්තා හදලා තිබෙනවා. අද මොවුන් බන්ධනාගාරගත කළා තිබෙන්නේ පොදු දේපල පනත යටතේ. පොදු දේපල පනත යටතේ ඔබ දන්නවා රුපියල් ලක්ෂයකට වඩා වැඩි හානියක් සිදු කරලා තිබෙනවා නම් ඒකට ඇප දෙන්නේ නැහැ. එනිසා මේ හිතා මතාම පොදු දේපල පනත යටතේ මේ අය රිමාන්ඩ් බාරයට පත් කරලා තිබෙනවා. ඔවුන් ගණනය කරලා තිබෙන්නේ පාරේ තියෙන සුදු ඉරකට හානි කරා කියලා. පාරේ තියෙන සුදු ඉරකට හානි කිරීම හේතු කොටගෙන ලක්ෂයකට වඩා වැඩි පොදු දේපලට හානි වී තිබෙනවා. ඒ නිසා මේගොල්ලෝ රිමාන්ඩ් කරනවා කියලා තමයි අධිකරණෙන් ඉල්ලලා තිබෙන්නේ පොලිසිය. එනිසා මේ රටේ පුරවැසියන් අපි ඉල්ලන්නේ සුදු ඉරේ යනකොට සුදු ඉර පා ගන්නවත් එපා. ඊළඟ දවසේ පොලිසියට ඕන නම් මේ ජනතාව ඇවිල්ලා සුදු ඉර පෑගුවා සුදු ඉරේ ඉරමාරු වුණා කියලා රිමාන්ඩ් කරන්නත් පුළුවන් මේ තත්ත්වය අනුව. ඒ නිසා මේයින් පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි ආණ්ඩුවද කටයුතු කරමින් තිබෙන්නේ තමන්ගේ මැරයන් ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරපු අය නිදහස් කරමින් අරගලයේ යෙදෙන සාධාරණ ඉල්ලීම් වල යෙදෙන තරුණයන් මර්ධනය කිරීම සඳහා තමයි ආණ්ඩුවේ කටයුතු කරමින් තිබෙන්නේ. රුපියල් ලක්ෂයකට වඩා දේපළ වලට හානි කරලා තිබෙනවා කියන එක මත මේගොල්ලෝ රිමාන්ඩ් ගත වෙනවා නම් දැනට දින 10කට රිමාන්ඩ් ගත කරලා තිබෙනවා. එහෙමනම් මහින්ද රාජපක්ෂ ඉන්න වෙනවා කල්ප 7කට. මහජනගේ දේපළ වලට හානි කරලා තිබෙන ප්‍රමාණයට. මේ රාජපක්ෂ පවුල ඉන්න වෙනවා කල්ප 7 8කට මහජනගේ දේපළ වලට කරලා තිබෙන විනාශයට. ජොන්ස්ටන්ලා ඇතුළු මේ රටේ මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් වංචා වේදුණු අවභාවිත වේදුණු කණ්ඩායම් ඉන්ඩෝනකම තිබෙන කල්ප 7 8කට රිමාන්ඩ් ගතව. ඒ නිසාද මේ නීතිය පොලිසිය ඉටු කරමින් තිබෙන්නේ තමන්ගේ සුවච කීකරු ගෝලයන් කණ්ඩායමක් ලෙස. ආණ්ඩුව රකින්න සාධාරණ ඉල්ලීම් සදා යෙදෙන ජනතාව මර්ධනය කරන එක. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා තියෙන රනිල් වික්‍රමසිංහ මේ ඔටුන්න පළඳගත්තේ එදා ජනතාවගේ නැගිටීම හමුවේ. ඒ මුළුමනින්ම පාවලා දීලා කුමන්ත්‍රණකාර ලෙස මාලිගා කුමන්ත්‍රණකදලා අගමැති පුටිය වාඩි කරගත්තා. ඒ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තිබෙන්නේ ආණ්ඩු උත්සාහ කරමින් තිබෙන්නේ තරුණයන්ගේ සාධාරණ පැන නැගීම මර්ධනය කරන්න. හැබැයි ඔබ දන්නවා ඉතිහාසයේ ලෝකේ පුරා අපිට ඔප්පු කරලා තිබෙන අත්දැකීම තමයි ජනතාවගේ අරගල තරුණයන්ගේ සාධාරණ ඉල්ලීම් මෙවැනි මර්ධනකාරී ක්‍රියාවලින් මැඩ පැවැත්වීම සඳහා දරලාද සියලු ප්‍රයත්න අසාර්ථක වී තිබෙනවා. ඒ පාලකයන්ට හිමි වී තිබෙන්නේ ඉතිහාසයේ කුණු බක්කිය. නිසා ගෝඨාභය රනිල් ඇතුළු මේ මර්ධනකාරී ආණ්ඩුවට මේ රටේ ජනතාව අනිවාර්යයෙන්ම ඉතිහාසයේ කුණු බක් උරුම කරන බව සෑතිකයි. නෑ එතුමල්ලා මොකද කිව්වද ඔබතුමාලට? එතුමල්ලා කිව්වේ එතුමල්ලාගේ අරගලයේ කිසිසේත් අතර කරන්නේ නෑ. මේක සාධාරණ අරගලයක්. ආණ්ඩුව දරන කුඩා කුඩා කෙනිත්තිලි වලට කුඩා කුඩා හිංසා කිරීම වලට යටපත් කරන්න පුළුවන් අරගලයක් නෙවෙයි තිබෙන්නේ. මහපාරේ මිනිස්සු මැරෙනවා. පෝලිං වල අදත් කෙනෙක් මිය ගිහින් තිබෙනවා. දැන් 15කට ආසන ප්‍රමාණය පෝලිං වල මිය ගිහින් තිබෙනවා. ජනතාව විශාල පීඩාවකට පත් වී තිබෙනවා. රටේ පාසල් වහලා තිබෙනවා. තෙල් නැතුව තිබෙනවා, ගෑස් නැතුව තිබෙනවා, රෝහල් වල බෙහෙත් නැතුව තිබෙනවා. ජනතාව විශාල පීඩාවකට පත් වී තිබෙනවා. ඒ පීඩාවට එරෙහිව ජනතාවගේ නැගිටීම සාධාරණයි. එනිසා ඔවුන් කුඩා කුඩා කෙනෙක් තිලිවලි මර්ධන වලින් ඔවුන් යටපත් කරන්න බෑ කියන පණිවිඩය තමයි අපිට දුන්නේ. මේක ජයග්‍රහණය කරන්න ඕන. අනිවාර්යයෙන්ම ගෝඨා රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව මේක පරාජයටපත් කළ යුතු ආණ්ඩුවක්, එළවා දැමිය යුතු ආණ්ඩුවක්, ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුවක්. මෙවැනි විනාශකාරී තත්වයන් ඇතුළේ මහජනගේ දීපල හොරකම් කරන ආණ්ඩුවක්. ඔගොල්ලෝ දන්නවාද මේ වෙනකොට ඇමරිකා නෙක්සස් ජනපදයේ
බැඳුම් කර මුදල් නොගෙවීම පිළිබඳව සැකයක් මතු කරලා අද නඩුවක් පවරලා තිබෙන ඇමරිකන් බැංකුවක් විසින් විශේෂම ජූලි මාසේ 18 වෙනිදා ඩොලර් බිලියනයක බැඳුම් කරය සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙනවා මහා බැංකුව අධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා තිබෙනවා එම ණය නොගෙවන බව දැන් එම ණය ගෙවන්නේ නැති එකට විරුද්ධව ඇමරිකන් අධිකරණය නඩුවක් පවරලා තිබෙනවා ඒ නඩුවේ අතිරේක කරුණු ලෙස සඳහන් කොට තිබෙන කුමක්ද මේ රාජපක්ෂ පවුල විවිධ බදු සහන තිබෙන සීසෙල් වැනි විවිධ බදු සහන තියෙන රාජ්‍යංගෙ මේ මුදල් සංගවා තිබෙන බව මේව එළිවෙන්නේ කොහෙද එක්සත් ජනපදයේ අධිකරණිය ඒ නිසා අද ලෝකයේ අධිකරණයන් ඇතුලේ මේ දූෂිත පවුල කරලාද වංචා දූෂණ පිළිබඳව කරුණු එල්දරව් වෙමින් තිබෙනවා ඒ නිසා හරි පැහැදිලි මේ ආර්ථික අර්බුදය මේ තරම් ජනතාව පීඩාවට පත් වී තිබෙන්නේ ජනතාව විසින් කරලාද හේතුවක් හේතු කොටගෙන නෙවෙයි මේ රාජපක්ෂ පවුලත් මේ පැවති ආණ්ඩුත් මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කිරීමේ හේතු කොටගෙන ඒ නිසා මේ හොරකමට එරෙහි වරගලේ මහජනයාගේ දීපල වංචා කිරීමට එරෙහි වරගලේ මහජනයාගේ දීපල යලි මහජනයාට පවරා දීම සඳහා කරන අරගලේ මහජනයාගේ දීපල හොරකම් කළද පාලකයන්ට එරෙහිව සටන් කරන අරගලේ කිසිසේත් නතර වෙන්නේ නැති අරගලයක් ඒ ජයග්‍රහණය කරලා කෙලවර කරන අරගලයක්